Hi Bon. Rajya Amatya Sanath Nishant Medhasala Samajamadhya Dalawala Tamage blue tick ekak thiyena verified profile ekin ek ek tang wala comment dala kollange game illano. Eyye game illana neme mama mage mate prakash karanawa. E ay oyunge mate prakash karanawa. Eka game illana wage thiyena nam hema gattulukuth ne. Oata godak memes hadenawa. Puttalam boorwa kiyala kiyenawa. Ha? Puttalam epadichcha goda denakota boorwa kiyala kiyenawa. Habai puttalame minissu thamai wayam palata minissu thamai me rate samasta dala jathika nishpadanayata dena daayakatwen wedima daayakatwa dena minissu. Me patwena viduliyen 166k vithara denne puttalame. Me wahala kana lunu walin 150k denne puttalame. Rate dala jathika nishpadanayata ehema naththam apanayana aadayamata dewantha daayakatwayak laba dena isso nishpadanaye 195k denne puttalame. මේ රටේ නිෂ්පාදනය වෙන සමස්ත බිත්තර නිෂ්පාදනයෙන් 70%ක් වයම් පළාතේ මස් නිෂ්පාදනයෙන් 70%ක් වයම් පළාතේ ඒ වගේම අමු මිරිස් නිෂ්පාදනයෙන් 60%ක් වයම් පළාතේ ඒතකොට දැවැන්ත දළ ජාතික නිෂ්පාදන දායකත්වයක් දෙන දිස්ත්‍රික් එක ජනතාවට බූරුව කියලා කියන එක සාධාරණයි මොකද අපින් ලොකු බරක් අදින් ඔබතුමා මේ ගොඩක් වෙලාවට මේ මේ JVP පෙරටු ගාමි එක තමයි වැඩිපුරම ගේම් ඉල්ලන්නේ මේ මේ සෝෂල් මීඩියා වල මොකද මේ මෙමයි රාජ් මම සාමාන්‍ය ජනතා පරමාධිපත්‍ය බලයට ආදරය කරන ගරු කරන බොහොම කැමති කෙනෙක් මම 1997 මාර්තු 21 මැතිවරණදී ඡන්දෙ ඉල්ලලා අපේක්ෂකව 16 දිනකින් 16 වෙනියා වෙලා තමයි මම පටන් ගත්තේ ඊට පස්සේ ජනතාව අතරට ගිහිල්ලා වැඩ කරලා ජනතාවගේ හිත දිනාගෙන තමයි මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ මම තුන් වතාවක් පිට පිටම දිස්ත්‍රික්කේ පළවෙනියා වෙලා ජයග්‍රහණය කරපු කෙනා ඡන්ද කීයක් ගත්ත ගියේ පාර 2020 ඡන්දෙදී මෙහෙම කිව්වොත් 48 නිදහස ලැබිච්ච දා ඉඳලා පුත්තලම දිස්ත්‍රික්කේ පුද්ගලෙක් ගත්ත වැඩිම ඡන්ද සංඛ්‍යාව 80082 කරන් තියෙන මම ඒක තමයි මගේ වාර්තාව. ඒ කියන්නේ 20යි 20. ඒ වගේම පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ පුද්ගලෙක් ගත්ත වැඩිම වාර්තාව ඡන්ද 62998ක් කරන් ඒ වාර්තාවත් මගේ තියෙනවා. ඒ නිසා මට ඡන්ද දුන්න මිනිසුන්ට පුත්තලෙන් බූරුව කියලා කියනවනම් අපි හැමෝම බරා දින කාරණේ නිසා හැම ගැටලුවකුත් නැහැ. මේ සෝෂල් මීඩියා වල කියන්නේ ඔබ නිකන් රස්ත්‍ය අධිකාරියෙක් වගේ හැසිරෙනවා කියලා. ඔබ නිකන් මේ නිකන් tag කෙනෙක් වගේ නිකන් ආ එහෙම හැසිරෙනවා කියලා කතා කරන්නේ. එයාලා නවගුණ වල කරේ දාගෙන ඇවිල්ලා ආදරෙන් මල් වට්ටියක් අරන් ඇවිල්ලා කතා කරපුවම මම කුණු හරපෙන් කියනවාද? එහෙම නැත්නම් එයාලා ගේම ඉල්ලුවොත් මං ගේම ඉල්ලනවා. එහෙමයි. එතකොට මේ අපි කතා කරමු එදා මේ අරලියගහ මන්දිරය ඇතුලේ සිදුවීම. ඔබ ඉස්සරහට යනවා ගේම ඉල්ලගෙන අර අරගල කාරින්ට ගහන්න. ඒක වීඩියෝත් තියෙනවා. ඒක මම හිතන්නේ කේස් එකක් ගියා මම දන්නේ ඔබට මේක ගැන කතා කරන්න පුළුවන්ද කියලා. ඇයි ඒ වෙලාවේ ගියේ? ඇයි එහෙම ප්‍රශ්නයක් ඇති කරන්න වා ඉස්සරහට ගියේ? වඩ ඇතුළට එලා ඉන්න තිබ්බනේ. ඇත්තටම ඉරාජ් මම ගියේ අරලියගහ මන්දිරේ ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලයට. ඉතින් මම හිතුවේ නැහැ එතන ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. එතන ආදරේ අරගලේ කියලා එකක් නේ තිබුණේ. මිනිස්සුන්ට ගැහුවේ හිරිහැර කියලා. ඕගලන්නේ ගිහිල්ලා ගැහුවේ මිනිස්සුන්ට. ඒකනේ මේ අන්තිම ලංකාව ප්‍රශ්නයක් ඇති වුණේ ගිනි තියාගෙන. නෑ අපි යනකොට අපිට ගැහුවා. ඒ ගහද්දි අපේ කණ්ඩායම කීප දෙනෙක් කියලා ගැහුවා. ගහන අයට ආපස්සට ගැහුවා මිසක් එහෙම නැත්තම් එතන ගිහිල්ලා එලෝලෝ පහර දීමක් සිද්ධ වුණේ නෑ. ඒක මම හිතන්නේ පොලිස් වාර්තාවල ඉතාමත්ම පැහැදිලිව තියෙනවා. අපේ කණ්ඩායම යනකොට අපේ අයට ගැහුවා ගහද්දි. ආ ඉස්සෙල්ලා ඕගලන්ට ගැහුවේ. අපිට ගැහුවා. ඉස්සෙල්ලා මම දැන් මේ තව තැනකදී මම දැක්ක මේක මේ අරියගහ මන්දිරයේදී අර ඉස්සරහා හිටපු මිනිස්සු ගල් ගැහුවා ඊට පස්සේ තමයි එක්කෙනෙක් දෙන්නේ ගිහලා කෑ ගහනවා රණ්ඩුන්නේ පණ ඇත්තටම කවුද ඔක පණන් ගත්තේ මොකද මේ මේ මේගේ එක එක ඉරාජ් එදා දවසේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා ඉලාසීමල නියමිතව තිබුණා. ඔව්.තර ඒ වෙලාවේදී අපි කණ්ඩායමක් හැටියට එක්කහුව වෙලා තිබුණා. මම හිතන්නේ ඔය පළාත් පාලන සංසදයේකින් හැර මොක්කරේ තමයි ජනතාවට ආරාධනා කරලා තිබුණේ. මමත් ඒකට සහභාගී වුණා ආරයි තමුත් එක් හැටියට. අපි එතනට ගියා මහින්ද රාජපක්ෂ මහත්මයාට සුභපතන්න ස්තුති කරන්න මේ රටේ 30 අවුරු සාපරාධ යුද්ධයක් අවසන් කරපු මේ රටේ පත්තු වෙන විදුලියෙන් 41%ක් දුන්නු මේ මාර්ග පද්ධතිය හදපු පාසල් පද්ධතිය හදපු රටේ දැවැන්ත සංවර්ධනයක් කරපු නායකයෙක් එතුමා දේශපාලනයෙන් සබු ගන්න නම් ඒ සඳහා අපි ස්තුති කරන්නයි ගියේ. හැබැයි එතනදී ජනතාවගේ පැත්තෙන් ලොකු ඉල්ලීමක් තිබුණා. එතුමාට ඉල්ලාසෙන්න එපයි කියලා. එතනදී ඒ අය ගෝඨාභය රාජපක්ෂ අධිකාරු ජනාධිපතිතුමාට ලියුමක් ලිව්වා. ඔව්. මෙතුමා ඉල්ලාසෙන්න එපා. ඒ සඳහා ඔබතුමා උපදෙස් දීලා මෙතුමාව තියාගන්න කියලා ඉන්න අය ආපු අයගේ අසන් ලේඛනයක් හදුවා. ඔව්. ඒ කතාව දන්නවා ඉතින් අපි දැන් ඕක ඔය සංදේශය අරන් ගිහලා සංදේශ පොල්ලකොතාන ගියා කියලා පොල්ලකොතාන. ඔව් සංදේශය අරන් යන්න ගිහිල්ලා ඊට පස්සේ තමයි රණ්ඩුනේ කියලා. හැබැයි ඕගොල්ලන් ගිහිල්ලා අර එතනට ගිහිල්ලා ගහගත්තන් පස්සේ තමයි ඊට පස්සේ තමයි මේ මුළු ලංකාවෙම තනින් තන ගිනි තියන්න පටන් ගත්තේ. ඒක ඕගලන් එතන ඒ වෙලාවේ ඒක අනවශ්‍ය දෙයක් කරේ. එහෙම උන් නැත්නම් මේ රටේ ගිනි තියන්නේ ගෙවල් කුඩු කරන්න වෙන්නේ නැහැ නේද? මේකයි රාජ් මේ ඉතිහාසය විකෘති කරන එකක්. ඕනම එකක් ඉතිහාසෙට යනකොට නෑ එහෙම වෙච්ච හිඳයි මෙහෙමුනේ කියලා හදන්න පුළුවන් නේ.
ඒකනේ මතය ජනතා මතය ඕගලන් ගහපු හින්දා තමයි මේ ගිනි තිබ්බේ කියලා. ජනතාව අතරේ සමාජගත කරන්න පුළුවන් ඉරාජ ඕනම එකක්. ඒක විශේෂයෙන්ම ඔයාලා වගේ සමාජාල ක්‍රියාකාරීන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි ගොඩක් දේවල් සත්‍ය නෙමෙයි. ඇත්ත සමාජගත කරන කාරණාවක් තියෙනවා බොරු සමාජගත කරන කාරණාවක් තියෙනවා. මේ අරගලය සම්බන්ධව මතය සම්පූර්ණම සමාජාලා විසින් විකෘති කරපු ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් විකෘති කරපු කතාවක් තමයි සමාජගත වෙලා තියෙන්නේ. මොකද ඇත්ත කතාව කියන්න බෑ. ඇත්ත කතාව මේට දිනකට පෙරනේ ශහල්ලයි ගෙවල් වලට ගහන්නේ. මේට පෙරනේ අපේ අතිගරු ජනාධිපතිතුමාගේ නිවස වලට කරලා පහර දීම මිරිහාන ගෙදරට වට කරලා පහර දීමක් සිද්ධ වෙන්නේ. ඊළඟට මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යමා ඉලාසීමේ ලිපිය දෙන්නත් ඉස්සලා. මෙතන කතා කර කර ඉන්නකොට තමයි ගාල්ල දිස්ත්‍රික්කයේ අපේ ප්‍රාදේශ සභා සභාපතිතුමාගේ නිවස ගිනි තියන්නේ. කවුද අපේ සංසදයේ සභාපතිතුරුන්ගේ සංසදයේ සභාපතිතුමාගේ නිවස ගිනි තියන්නේ අක්තර පහක තේවත්ත සම්පූර්ණ කපලා අවසන් කරන්නේ. ඒතර ගහන්නත් ඉස්සලා. ඒ නිසා මෙහෙ ගහපු නිසා එහෙ ගැහුවයි කියලා. දැන් එහෙමනම් ඉරාජ් මම කතෝලිකෙක්. දැන් කතෝලික ආගමේ තියෙනවා පැරණි ගිවිසුමේ ඇහැට ඇහැ දතර දත කියලා ගැහුවොත් ගහනවා මැරුවොත් මරනවා කැපුවොත් කපනවා එහෙමද? ඒකට තමයි උසයි පොලිසිය තියෙන්නේ. ගැහුවා නම් ගිහලා පොලිසිය පැමිණිල්ලක් දාන්නයි තියෙන්නේ. ඒකට නිවාස ගිනි තියලා හරියනවද? එහෙමනම් ඉරාජ් හිතන්නකෝ මේ නිවාස ගිනි තිබ්බ පාර්ලිමේන්තු මන්ත්‍රීව 70 දෙන්නගමු. එක විදිහකට මුලින්ම ගිහිලා කැමරා සිස්ටම් එක කඩනවා. ඒ යන්නේ හෙල්මට් දාගත්ත කළු කිට් දාගත්ත මෝටර්සයිකලේ ගිය කණ්ඩායමක් 6 දෙනෙකු විතර කණ්ඩායමක් අර තෙල් පොලිමේ එහෙම නැත්තම් ගෑස් පොලිමේ හිටපු ප්‍රශ්නට ඇති වෙච්ච මේ ජනතාවත් එක්ක ඉස්සෙල්ලාම අර කට්ටිය ගිහලා කැමරා සිස්ටම් එකක් කඩනවා ඊට පස්සේ වෝටර් සිස්ටම් එකක් කඩනවා ඊට පස්සේ ගිහිල්ලා කවුද ඒව කරන්නේ ඔයා හිතන්නේ කවුද වෙන කවුරුත් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ කණ්ඩායම යාලා තමයි මේ ගිනි තියපු නිවාස සියල්ලම පාර්ලිමේන්තු මන්ත්‍රීව 70 දෙනාගම නිවාස සියල්ලම එක විදිහට ඉරාජ් කරලා තියෙනවා අරක තමයි සිස්ටම් එක කැමරා සිස්ටම් එකක් කඩනවා වෝටර් සිස්ටම් එකක් කඩනවා බඩු ටික මංකොල්ල කනවා ඊට පස්සේ බාත්รูම් කොමඩ් සේරම කුළුගෙඩි අරන් ගිහලා කුඩු පට්ටම් කරනවා එතනින් පස්සේ බඩු ටික හොරකම් කරලා සේරම කරලා ගිනි තියලා දානවා මේක තමයි කරලා තියෙන විදිය එක තැනක නෙමේ ලංකාව පුරාම එහෙමනම් මේ කුපිතෙච්ච ජනතාව මෙන්න මෙහෙම කරමු කියලා සැලසුම් කරලා තිබුණාද මෙහෙ ගැහුවොත් අපි මේ විදිහට කරමු කියලා සැලසුම් කරා ඉතින් ඕගොල්ලන් පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න අය හැටියට දැන් මේක මේ මුන් ත්‍රස්තවාදී වෙනවා එතකොට ඇයි ඕව නවත්තන්න බැරි දැන් මේක තමයි අපි පාර්ලිමේන්තුවේ ඇතුළෙත් ඉන්නවනේ ඉතින් ඔබ කියන විදිහට මේ පක්ෂයයි මේක තමයි ඉරාජ් අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ මේ සඳහා වෙනම කමිටි එකක් පත් කරුවානේ මේ මේ නම වෙනදා සිද්ධිය සම්බන්ධව කමිටි එකක් පත් කරනවා මේ කමිටි එකේ වාර්තාව ගේන්න කියනකොට පාර්ලිමේන්තුවට අපි පෙන්නන්නම් මේක වාර්තාව තියෙනවා හැබැයි දැන් අපේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ ඔක එළියට දාන්නේ නැහැ නේ රිපෝට් එක ඇයි අපි දන්නේ ඇයි දාන්නේ නැත්තේ කියලා කොහොම නමුත් අපි බොහොම ගෞරවයෙන් ඉල්ලනවා ඒ රිපෝට් එක දාන්න කියලා ඒ රිපෝට් එක දැම්මම මේක සම්පූර්ණ වාර්තාව එළියට එයි කිසි ගැටලුවක් නැහැ හැබැයි රිපෝට් එකේ තියෙනවලු මේ හිතා ගන්නවත් බැරි නම් එකෙන් ඕගලන් බොහොම සමීපයෙන් වැඩ කරපු මිනිස්සුන්ගේ මේ නමුත් තියනවලු ඉරාජ් අපි ලැජ්ජයි මේ මිනිස්සු ගැන අපි ලැජ්ජයි අපි ගොඩක් විශ්වාස කරමු රටේ මිනිස්සු ගොඩක් විශ්වාස කරපු ඒ නායකයෝ මේ ජනතා පරමාධිපත්‍ය බලයෙන් තෝරලාපත් කරපු ඉතිහාසයේ ජනතාව වැඩිම ඡන්ද දීලා තෝරලාපත් කරපු ජනාධිපතිවරයව ගහලා පන්නනකම් බලන් හිටපු නිවට හමුදාවක් නෙමෙයි ගහලා පන්නනකම් බලන් හිටපු නිවට පොලිසියක් නේ ගහලා පන්නනකම් බලන් හිටපු ත්‍රිවිධ හමුදාවක් එහෙම නිවට ඔය කියලා කියන්න එපා රට වේරාගත්ත රණමිරෝ හැබැයි ඒගොල්ලන්ට මේ අපිට ආරන් දන්න විදිහට ජනතාව හැටියට අපිට දන්න විදිහට මේ ඒගොල්ලන්ට ඕඩර්ස් ආවේ නැහැ කියලා මේ උඩින් මෙහෙමයි වෙලා තියෙන්නේ එදා යුද්ධ වේලාවේදී මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා මේ ඕඩර්ස් දුන්නා ඒව කැරි අවුට් කෙරුවා ඒ නිසා තමයි යුද්ධය අවසන් කෙරුවේ මේකේ ජනාධිපතිවරයා හැටියට ජනාධිපතිතුමා දුන්න ඕඩර්ස් කැරි අවුට් කරන්නේ නැහැ ඒ නිසා තමයි මෙච්චර ලොකු ප්‍රශ්නයක් රට ඇතුළේ හැදුනේ මම කියන්නේ රාජ් මට කියන්නකෝ මේ කට්ටිය පාරට බැහැපු නිසා එක ඩොලර් එකක් ලංකාවට හම්බුණා නම් එක තෙල් බවුසර් එකක් ආවා නම් එක තෙල් නැවක් ආවා නම් එක ගෑස් සිලින්ඩරයක් ලංකාවට ඇතුළ ආවා නම් මේ ප්‍රශ්නෙට උත්තරේ මේ අරගල කරලා පාරට බැහැලා නිකන් මේ හැබැයි අරගල කාර්යෝ දැන් මම පහුගිය දවස්වල ඉන්ටර්විව් කරා ප්‍රෝග්‍රෑම් වල ඒගොල්ලන් කියන්නේ තිබ්බට වඩා දැන් හොඳයි රට කියලා මාර හොඳයි ඇයි නියමෙට තියෙනවා හොඳයිනේ නියමයි අරගල කරුවාට පස්සේ රට හැදුණානේ හැදුණා අරගල කරන්න ඉස්සලා තෙල් ලීටරේ කීයද අද කීයද අරගල කරන්න ඉස්සලා පාන් රාත්‍ර කීයද අද කීයද අරගල කරන්න ඉස්සලා එලෝලු කිලෝ එකක් කීයද අද කීයද අරගල කරන්න ඉස්සලා හාල් කිලෝ එකක් කීයද අද කීයද ඉතින් මේ අරගලෙන් ඇත්තම ගොඩක් දේවල් දිනලා දුන්නා හොඳයි ඇත්තම නරකන්නේ ඔබතුමා එදා මේ අර අරලීගහ මන්දිරේ සිදුවීමක් වුණානේ ලොකු සිදුවීමක් ඒකේ තාම ඇත්ත කතා එළියට එන්නේ නැහැ මං හිතනවා ටිකෙන් ටික ඔය එළියට එයි කියලා
ලොකු කුමන්ත්‍රණයක් වුණා කියලා විශ්වාස කරනවද? අනිවාර්යෙන්. කුමන්ත්‍රණයක් වුණා කියන්නේ ඉරාජ් ඔය අග්‍රාමාත්‍යතුමාගේ අරලියගහ මන්දිරේ වට කරලා තියෙන අවසානම මොහොතේ. ඔව්. අවසානම මොහොතේ එවලේ නිලධාරින්ගෙන් ඇහුවා අග්‍රාමාත්‍යතුමා මොකක්ද අයිසේ කරන්න උඩට වෙඩිල්ලක්වත් තියෙනවද කියලා. කිව්වහම අනේ සර් අපිට ඕඩර්ස් නෑ අපිට ඕඩර්ස් නෑ අපිට ඕඩර්ස් නෑ ඕඩර්ස් නැතුව අපි කොහොමද කරන්නේ කියලා නිලධාරී අසරණ වෙලා හිටියේ. මම විශ්වාස කරනවා මේ බලගත් වෙයි කියන සමහර රටවල් අපේ වගේ රටවල් විනාශ කරන්න පොලිස්පතිතුමා හමුදාපතිතුමා ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපතිවරයාට පවා ගිහිල්ලා ඔවුන්ගේ මනස විකෘති කරලා කතා කරලා මේ ඔයාලා මෙහෙම කරන්න යනපාව ඔයාලා බොහොම සාමකාමී වෙන්න කියලා අර පැත්තෙන් මිනිස්සු දිගු සිගන්නවා උඹලා ගිහිල්ලා ගහපලා මොළ රෙඩි දෙන්නේ නැහැ කියලා. ඒක තමයි සිද්ධ වුනේ. මෙතර දීරාජ් මම විශ්වාස කරන්නේ ජනතාව තෝරලාපත් කරපු නායකෙක් ඉන්නනම් ඔහුව හෝ ඇයව එළියට දෙවීමේ හැකියාව තියෙන නැවත වතාවක් මහජන ඡන්දෙකින්. පාරට බහැලා අරගල කරනකොට මිනිස්සු එළියට යනවා නම් රාජ්‍ය නායකයෝ මාරු වෙනවා නම් අපිට කෝටි ගාණක් වියදම් කරලා ඡන්ද කරන්න ඕනේ. එදා අරලියගහ මන්දිරයේ මේ කුමන්ත්‍රණයක් වුණා ඊට පස්සේ මම දන්න විදිහ මාත් ඇතුළේ හිටියා අගමැතිතුමා මට නම් හිතුනේ ඝාතනය කරන්නව කුමන්ත්‍රණයක් යනවාද ඕ කියලා ඔබතුමා එදා මම දැක්කා මේ එහෙට මෙහෙට යනවා මේ ආයුධ එහෙම තියාගෙන වෙපන් එහෙම තියාගෙන ඒ වෙලාව ඇතුළේ මිනිස්සු ආව නම් මොකද කරන්නේ ආව නම් වෙඩි තියන ආව නම් වෙඩි තියන මට කායවත් ඔඩස් ඕනේ නෑනේ විරාජ් මගේ ගාව ඒම බඩගින්නට මිනිස්සු ආවම කෑ ගහගෙන තෙල් ටික දෙන්න කෑම ටික දෙන්න කියලා වා නිකන් ආයුධ තියාගෙන මිනිස්සුන්ට වෙඩි තියන්න ඇතුළට ආවස් බඩගින්නට මිනිස්සු පාරට බහින එකයි අර අර ගමේ භාෂාවෙන් කියනනම් දොරේ සද්දෙයි අර අහවල් එකේ සද්දෙයි අපි හොඳට දන්නවා බඩගින්නට එළියට එන මිනිස්සුන්ට සලකන්න විදිහක් දන්නවා අරගල කරලා බලහත්කාරයෙන් රට උදුර ගන්න එනකොට ඒකට සලකන්න විදිහක් දන්නවා ඔය කාට ඕඩර්ස් නොතිබුණත් ඉරාජ් එදා දවසේ මහින්ද රාජපක්ෂ මහත්තයා අතක් තිබ්බා නම් වෙඩි තියනවා 5000ක් මැරෙන්න මම ලයිසන්ස් දුවක් කියන හිටියේ මම ඊතරක් නෙමෙයි ආයුධ කීයක් තියන් හිටියේද ඔව් ආයුධ දෙකක් තුනක් තාමත් තියෙනවා ලයිසන්ස් පිස්තෝල දෙකක් මගේ අතේ තියෙනවා බුලට් කීයක් තිබ්බද එදා ගොඩක් තිබුණා ගහන කියන්නේ වෙයි ගොඩක් තිබ්බා ඇතුළට ඇත්තටම ආවම මොකද කරන්නේ ඔබතුමා වෙඩි තියනවා හා මහින්ද රාජපක්ෂ මහත්තයා හරි මට හරි අතක් හරි තිබ්බනම් මම අනිවාර්යයෙන් වෙඩි තියනවා වෙඩි තියනවාම ආයෙ දෙකක් ඔබතුමා මේ ගමේ මිනිස්සු කීයක් විතර එදා ගෙනවද කොළඹට අරගලයට ගහන්න? මම කවුරුත් ගෙනාවේ නෑ. ඉරාජ් මං ඉතරයි තනියම ආවේ. තනියම ආවේ. ඔබතුමා කවුරුත් කට්ටිය ආවේ නැද්ද? නෑ කවුරුත් ආන්නේ. මොකද අර පින්තූර තියෙන චණ්ඩියා වගේ ඔබතුමා මිනිස්සුත් එක්ක ඉස්සරහට ගිහිල්ලා නිකන් ඒක අර සංදේශය අර මන්නේ ඉස්සරහ යන්නේ. මොනවද ඉස්සරහම ගියේ? ආ මං ගියේ. එතකොට අර මේ බේර වැවේ එහෙම දැක්කනේ ඔබතුමා මිනිස්සුන් ඔයගොල්ලන්ගේ ඡන්ද දායකින් බේර වැවට දැම්මම ඇත්තටම ඉරාජ් අහිංසක මිනිස්සු ටිකක් තමයි බේර වැවට දැම්මේ. ඔය අරගල කට්ටිය එතනින් යනකොට අපිත් එක්ක ගිය කණ්ඩායමට ගැහුවා ගහද්දී ආපස්සට ගැහුවා ගහපු කවුරුත් මුටි කැවේ නේ අර අහිංසක අම්මලා තාත්තලා රැස්සීමට ඊලා හපෝ යන කට්ටිය තමයි බේරේ වැවට දෙන්නේ ඔව් ඒක දැකලා ඒකෙන් සතුරක් ලබනවා නම් මං හිතන්නේ ඔය 88 89 අර ග්‍රාමසේවක මහත්තයාගේ බෙල්ල කපලා වැට කණුවේ ගහලා ගමේ අහිංසක මිනිහගේ පළවෙනියෙන් ඡන්දාව මිනිහගේ අත කපලා කඩේ පිටිපස්සෙන් බඩු විකනම් පස්ස කපලා එහෙම කරපු කුරිර සතුර තමයි ඉරාජ් මේ මේ නමයත් ලැබුවේ ගහනවා නම් මට ගහන්න කියලා කියනවා මම ලෑස්ති හෙටත් ගහන්න ඕවා බේරේ වලට දැම්ම නම් එදා මොකද කරන්නේ දැම්ම නම් ඉතින් මේ 15ක් 20ක් මැරිලා තමයි මාත් මැරෙන්නේ එහෙමයි නිකන් නම් මේ බේරේ වෙනාන්නේ නැහැ ඉරාජ් නාන්ඩෝන් නම් අපි දින ගිහලා බහැලා ගහමු නාමු ඒක වෙනම කතාවක් හැබැයි ගුටි කාලා බේරේ වෙනාන්නේ නැහැ මේ ඔබතුමාට දුකේ දුන්නේ නැද්ද ඔයගොල්ලන්ගේම ඡන්දදායක මිනිසුන් එහෙම බේරේ වැවට දාලා මේ කුරිරු විදියට එහෙම හිංසා කරනකොට ඇයි ඔයගොල්ලන්ට බේර ගන්න බැරි වුණේ ඒ වෙලාව ඔයගොල්ලන් රජමැදුරේ ඇතුළටලා හිටියා ඔයගොල්ලන්ගේ මිනිස්සු මේ බේරේ වැවේ තල්ලු කරලා වද දෙනකොට ඇත්තටම මේ රාජ්‍යවලේ මට දුක හිතුන වෙන කවුරුවත් ගැන නෙමෙයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගැන අපේ රටේ ත්‍රිවිධ හමුදාව පොලිසිය එදා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා මම කියන්නේ අපි ගිහිල්ලා අපිට ගැටුමක් ඇති වුණා නම් අපිට ගැහුවානේ පොලිසියෙන් ගැහුවානේ අපි ගියේ ජනාධිපති අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඉඳලා ජනාධිපති කාර්යාලයට ගියේ ඒ යද්දි අපිට ගැහුවා නම් ඒ ආපු අය දෙගොල්ලන්ට ගැහුවා නම් ඒවලේ හන්දි ගානේ ගහනකොට එහෙම හන්දි ගානේ නඩුව අහනකොට පොලිසිය බලන් හිටලා එහෙම පොලිසියක් ඕනේ නැහැ ලංකාවේ මොකද්ද ඒ කියන්නේ කිසිම තේරුමක් නැහැ නේ මේ පාරේ වාහන චෙක් කරනවා මිනිස්සු
මේ ID චෙක් කරනවා ගහනවා කොහෙද යන්නේ කියලා අනවා අපේ දැන් අපේ වාහන වලටත් ගැහුවා අපිවත් අපිටත් තා පොඩ්ඩෙන් මරන්න යනවා මොකද නීතියක් නැහැ නේ ඔබතුමාලා මේ කියන්නේ නායකයෝ හැටියට පාර්ලිමේන්තුවේ කිසිම තේ වැඩක් නැහැ නේ දැන් මෙහෙමයි රාජ් ජනතා විමුක්ති පෙරමුණ කියනවා නම් එයාලා කවදාවත් රට පාලනය කළා නැහැ කියලා එයාලා රට පාලනය කළා තියෙනවා 1987 ඉඳලා 1991 වෙනකන් එයාලා කඩ වහන්න කියලා දිවහුව අරින්න කියලා දිහැරියා අහවල් ගමට කරන්ට් එක දෙනවා නම් දෙනවා පුපුරෝ ට්‍රාන්ස්ෆෝමර් එක පුපුරෝ නම් පුපුරෝන අහවල් ගමට CTB බස් එක යනවා නම් යනවා නැත්නම් මග ගිනි තියනවා නම් ගිනි තියනවා අහවල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ අරිනවා නම් අරිනවා නැත්නම් ඉස්සරින්ද ගිනි තියනවා ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ අරිනවා නම් අරිනවා පහෝදා උදේ ගිනි තියනවා නම් ගිනි තියනවා ඒ එයාලා ඒ වගේම මේ 9 වෙනිදා ඉඳලා දින කීපයක් එයාලා රටපාලනය කෙරුවා අද මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සියලු කාරණා වලට මම එකඟ නැහැ හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා තියෙනවා චණ්ඩින්ට ගණන්කාරයන්ට මැරෙන්ට ගෝත්‍රිකයන්ට මේ මේ රටාස්සේ ගෝත්‍රික විදිහට හැසිරෙන දීලා නැහැ. ඒ පිළිබඳ එතුමාට විශේෂ ගෞරවයක් තියෙනවා. එයාගේ දේශපාලන මතය මගේ දේශපාලන මතය මොකක් වුණත් මේ රටේ ගෝත්‍රිකයන්ට සලකපු විදිහ ගැන මගේ හදවතින්ම ස්තුතිය මම එතුමාට පුද කරන්න අවස්ථාවක්. බැඳුම් කර හොරු කියේ කියේ හිටපොයිද දැන් ඉතින් අන්තිමට සර් කියන්න උනා නේ කරන්න දෙයක් නැහැ ඉතින් මෙහෙමයි මේ රටේ නීතිය හැටියට අපිට වඩා සීනියර නම් අපි සර් කියන්න ඕන එයා මොන දේ කෙරුවත් එයාව ජනතාව තෝරලාපත් කළා තියනවා නම් සර් කියන්න ඕන දැන් මේත් එක්ක ඊළඟට වාහන පස්සේ තමයි රයිල් එක්කපසිංහ මහත්තයව ජනතාව නෙමෙයි පත් කෙරුවේ කියලා අපිව පත් කෙරුවේ ජනතාව අපි තමයි එතුමා පත් කෙරුවේ ඒක තමයි ජනතා පරමාධිපති බලය පාර්ලිමේන්තුවට 225ක් තෝරලා පත් කෙර එව්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට පාර්ලිමේන්තුවට පුළුවන් ජනාධිපතිවරයෙක් තෝරලා පත් කරගන්න අපිට ඒ ජනතාව දීලා තියෙන බලෙන් අපි පත් කෙරුවා ඒක නේද අන්තිමට ඕගලන් තමයි ඒක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් කරේ අනිවාර්යයෙන් වැඩේට නිකනා ඒ කියන්නේ අරගල කට්ටියට උත්තර දෙන්න වැඩේ යනවා හොඳට ඒ කියන්නේ උන්ට ගහන්න තමයි රනිල් ගලන අනිවාර්යයෙන් ඔය ගහන්න එතකොට බැඳුම් කර හොරු අරම්මල මේ රට විනාශ කරා කිය කිය UNP එකට බැන බැන අන්තිමට අරගල කාරෙන්ට ගහන්න ඕන පරමාර්ථයෙන්ම ගෙනාවා රට විනාශ වුණාට කමන්නේ ඉරාජ් වා තුවක්කුවක් බෝම්බයක් ආදරෙන් අතක් ගා තියන් ඉන්නවද හදිසියකට ඕනේ ඉදපත්තු කරන්න තමයි ඒ තියන් ඉන්නේ තුවක්කුවක් බෝම්බයක් ඒ වැඩේට අවශ්‍ය කරන ටූල් එකක් නේ රයිල් එක්කමසික මහත්තයා කියන්නේ ඒ වැඩේට අවශ්‍ය කරන ටූල් එකක්යි පාවිච්චි කරන්නේ ඔබතුමා මේ කතා කරන්නේ ආයුධ ගැන බෝම්බ ගැන මොකද මේ මරවරෙක් වගේ නේ ඔබතුමා මේ ඡන්දෙන්පත් කරපු නායකයෙන්නේ ඇයි එහෙම කතා කරන්නේ අපිට එහෙම සලකපුවාම අපිත් එහෙමනේ සලකන්න වෙන්නේ ඉරාජ් මෙහෙමයි පොලිසිය 25 දෙනෙක් ගේ ඉස්සරහා ඉදදී ඔව් SP මහත්තයෙකුත් එක්ක පොලිසිය 25 දෙනෙක් ඉස්සරහා ඉදදී කඩු අරගෙන ගිහිල්ලා තොපි පළයව් අපේ ගනුදෙනුවත් කියලා බේර ගන්න කියලා පොලිසිය කට්ටිය එලවලා ගෙවල් ගිනි තිබ්බ අයට ආදරෙන් කතා කරලා හරියන්නේ නැහැ බෝධි පූජා පවත්වලා හරියන්නේ නැහැ මල්වට්ටිය අරන් ගිහිල්ලා කතා කරලා හරියන්නේ නැහැ උන්ට තේරෙන භාෂාවෙන් කියන්න ඕන ඒ නිසා මමත් මේකේ සුදු නැෂනල් එකක් ඇඳගෙන කොහොමද රාජ් ලස්සනයි නියමයි රට නියම නැහැ අපේ රට අපේ රටේ ජනතාව තෝරලා පත් කරපු නායකින්ව තව රස්ති අධිකාරය ඇවිල්ලා ගහලා එලවන රටක් හෙට කියන දවසේ ඡන්දයක් තිබ්බයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා මේ නායකයන්ට ඉන්න දෙයි කියලා. ඔව්. කවදා හරි යාලට ඕන කට්ටිය පත් කරනකම් යාලා ගහලා එළවයි. එහෙම බෑ ඉර පිසු. මසරිදී අරගලේ සමාජිකයන් වෙත රනිල් වික්‍රමසිංහ මහතා මේ ස්ථානීය දියුණු දින බවට ලැබීමත් සමග මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල උන්නසින් පරීක්ෂා කරන ලක්කාට ලක්න ආකාරය තමයි මේ අවස්ථාවේදී පෙනියන්නේ. සියලුම දොරවල් මේ අවස්ථාවනට අකුළු දමා ඇති බව අපිට පෙනියනවා. අරගලේ හිටපු මේ කට්ටිය මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මේ මේ යූටියුබර්ස්ලා දැන් ඔන්න එළියට එනවා එක පාට සල්ලි අරගෙන බැංකු account වල ලක්ෂ 50 වැටෙනවා ඉබේම අපි මේ එක එක දේවල් දැන් එළියට එනවා මේ කියන්නේ පුදුම සල්ලි ප්‍රමාණයක් මුන් හොයාගෙන දිනවා හැබැයි ඉතින් අර ඇත්තටම මේ බඩගින්නට
එළියට ආපු මිනිස්සු පව්. ඔබතුමා දැන් ඔබතුමා දැන් ඇතුලේ ආණ්ඩුව ඉන්න ඉඳ දන්නවා ඇතිනේ අපිට වඩා මේ විස්තර. ඔතන වෙච්ච දේවල් සල්ලි හොමාරු වෙච්ච ඇටි කොහෙන්ද මුණ රටවලින්ද සල්ලි ආවේ? ඔය එළියට දාන්න කැමති නැද්ද ඔය report වලින් එහෙම ඇත්ත නම් ගම් එක? ඉරාජ් මම මන්ත්‍රීවරේ කැමතිවරේ කැටර ගෙවෙන්නේ 24 වෙනි අවුරුද්ද. මගේ ජීවිතෙන් දෙකෙන් පංගුවට වඩා මම දේශපාලනය කරලා තියෙනවා. මේ කාල සීමාව ඇතුලේ මම પરම්පරා තුනක් විතර නියෝජනය කරලා තියෙනවා. තර මේකෙදි මේ අලුත්ම પરම්පරාව යංග ජෙනරේෂන් එකත් එක්ක කටයුතු කරද්දී මම දැක්කයි රාජ් මේ සමාජජාල ක්‍රියාකාරිකයන්ගේ ද රීච් එක තියෙනවා නම් එයාගේ page එකේ ලක්ෂ 5ක් ඒ page එක මිලදී ගත්ත ලක්ෂ 5කට හරි ලක්ෂ 10කට හරි ඒක මිලදී ගත්තා. ඒ සඳහා ඩයස්පෝරා එක තමයි වියදම් කරේ. වගකීමෙන්ද කියන්නේ? වගකීමෙන් කියන්නේ. වගකීමෙන් කියන්නේ. ඒ pages ටික එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ අධිකාරු ජනාධිපතිතුමාව දිනවණ්ඩ මහින්ද රාජපක්ෂ මහත්මයාව නැවත වතාවක් නායකයා කරන්න ඒ කැපවෙච්ච pages ගෝඨාභය රාජපක්ෂ අධිකාරු ජනාධිපතිතුමා ජනාධිපතිවරයා වුණාට පස්සේ ඔවුන්ගේ ඉලක්කවලට ගියේ නැහැ කියන ලොකු ප්‍රශ්නයක් තිබුණා ගැටලුවක් තිබුණා. ඒ අයගේ page එක අර ලක්ෂ ගණන් ගිහිලා තිබිච්ච page එක එංගලන්තෙන් කැනඩාවෙන් ජර්මනියෙන් ස්විස්තර්ලන්තෙන් ප්‍රංශයෙන් ඩයස්පෝරා එක සල්ලි දීලා මිලදී ගත්තා ඒ අයගේ pages ටික. ඉරාජ් මම ඔයාගේ ජීවිතේ අඩුපාඩුකම් ඇති. හැබැයි ඔයාලට මම ජීවිතේ ගොඩක් ගරු කරන කෙනෙක්. ඔයා විකිනිච්ච නැති මිනිහෙක්. ඔයාට හෙට කියන දවසේ ඔයාගේ තියෙන මේ pages ටික share කරන්න මං හිතන්නේ ලංකාවේ ඔයා තරම් pages තියෙන ඔයාගේ තරම් reach එක තියෙන කවුරුත් නැහැ. ඔයාට හෙට කියන දවසේ ලක්ෂ 10-15,000කට මේ ටික විකුණලා යන්න පුළුවන්. ඔයාව මිලදී ගන්න ඩයස්පෝරා එක ඕන තරම් මුදලුත් වියදම් කරනවා. හැබැයි ඔයා විකිනිච්ච නැති රට වෙනුවෙන් කෙලින් කතා කරපු කෙනෙක්. ඒ නිසා මේ අද කියන දවසේ මම දරුවොත් එක්ක ගමනක් දාගලා තිබිලත් ඔයා මගෙන් ඉල්ලීමක් කරපම් මෙහෙම වැඩසටහන් කරමු කියලා මම ඔයාලට ඉඩ දුන්නේ ඒ නිසා. ඔයාලා වගේ මිනිස්සුන් ආරක්ෂා කරන්න ඕන. සහ එදා අපේ හිටපු ක්‍රියාකාරයන් විශාල පිරිසක් මේ වෙද්දි මුදලට විකිනලා එයාගේ page ටික විකිනලා එව්වා ටික දැන් මේ වෙද්දි සමාජවාදී පෙරටුගාමී පක්ෂයේ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම ඩයස්පෝරා එකේ සමහර NGO කාර්යෝ ටික ඒ ටික මිලදී අරගෙන තියෙනවා. දැන් Facebook එකේ pages වල එහෙම නැත්නම් සමාජ ජාලවල බලද්දි හෙට උදේ මං හිතන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා ජනාධිපති වෙන්න ඉපේ. හැබැයි චන්දර ගිහිල්ලා බැලුවොත් 103ක් නෑ මං හිතන්නේ. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමාට. මේ අපි ආයේ ඉදිරියේදී හම්බෙමු. ඔබතුමා ඊළඟ චන්දේදී දිනයිද? දිනුවොත් පාර්ලිමේන්තුවට නැත්නම් ඉසෝෆාම් එකේ ඉසෝ ටික හදාගෙන ඉන්නවා. ඉසෝ ෆාම් එකක් තියෙනවද? ෆාම් 3-4ක් තියෙනවා. ඒ ටික කරගත්තාම ඉරාජින් දවසේ පැය 24න් පැය 20ක් විතර වැඩ කරන මට මම මහා ජනතාවට සේවය කරන්න කාලය වැය කරනවාද මගේ වැඩක් කරගන්න කාලය වැය කරනවාද කියන එක තමයි ඊළඟ ජනතාව තීරණය කරන්නේ. ජනතාව කිව්වොත් එහම දැන් අපිට කෙරුවා ඇති මේ වැඩක් කරගනින් කියලා. මෙන්න ආයිබුවන්. ආයේ මම පාර්ලිමේන්තු පාරාදේ පළාත් සභාව එනවා. අනේ ප්‍රාදේශීය සභාවට මාව දාන්න සෞපකාර සභාවත්ව කරන්න කියලා මම එහෙම වෙන්නේ නැහැ ඉරා. මම පළවෙනි ඡන්දේ 1997 මාර්තු 21 අපේක්ෂක 16 දෙනාගෙන් 16 වෙනියා. එතනින් පස්සේ මැතිවරණ ගණනාවකදී මම පළවෙනියා. ඒ නිසා ජනතාව මාව ප්‍රතික්ෂේප කරනවායි කියලා කියන ඕනම වෙලාවක මම ජනතාවට අයිබෝන් කියලා යනවා. සහ ඊළඟට මම වයස වෙනකන් දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. ලබන අවුරුද්දේ මේ මාස ඉතර වගේ වෙද්දි මට වයස අවුරුදු 48 වෙනවා. තව අවුරුදු 12 තමයි කැමැති වුණත් අකමැති වුණත් මම දේශපාලනය කරන්නේ ජීවත් වෙලා හිටියොත්. ඒ නිසා ඒ කාලය ඇස්සේ ඇඟ රිද්දෙනකන් වැඩ කරලා මේ රට වෙනුවෙන් කරන්න තියෙන වැඩ ටික කරලා අවසන් කරන එකයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පෙර ගෙදර යවුවොත් ගෙදර යනවා. ජයවා. ජයවා.